මෙරට කීර්තිමත් වෘත්තීය සමිති ක්‍රියාධරයෙක වන දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ වෘත්තීය දිවියට 60 වසරක් සපිරීම නිමිත්තෙන් ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනයේ මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවයක් පැවැත්ුණා. දේශපාලඥයින් වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ඇගයීමට ලක් කරමින් බෙහෙදී සමෘතිලිනයක් ප්‍රදානය කළා. අපි අමාරු තැනකින් ඉදිරියට යන්නේ. මේ වැටුනේ අපි දැන් නැගිටලා ඇවිදින්න පටන් ගත්තා විතරයි. සියලු දෙනා මෙහෙනම් ඒ අතීතයේ පිළි අරගෙන අපි අනාගතයට මුහුණ දෙන කාරණා දිහා අපේ අවධානය යොමු කරන්න තිබෙනවා. දැන්ට කතා කළා අපි අවස්ථාව ලබාගෙන තියෙනවා 20-27 වෙනකන් අපේ ණය නොගෙවන්න. පොලිය ගෙවන්න තියෙනවා, ණය ගෙවන්නේ නැහැ. ඒක තවත් දීර්ඝ කාලයක් 20-42 වෙනකන් ණය ගෙවන්න කාලෙ ඉල්ලලා තියෙනවා. අද ආර්ථිකයක් ගෙනියන්න නම් වැදගත්ම තමයි මූල්‍ය අංශය. ඉතින් අපි තීරණය කළා තියෙන්නේ ලංකා බැංකුවයි මහජන බැංකුවයි ඉතිරි කිරීමේ බැංකු සියල්ලම ශක්තිමත් කළා. ඒ බැංකු ක්ෂේත්‍රයේ රජයේ අයිතිය තියාගන්න පාලනය කරන බැංකු කීපයකුත් පුද්ගලික බැංකුවලත් ඒ වගේම කොටස් ලබා ගන්න. පාලනය කරන්න නෙමෙයි කොටස් ලබාගෙන ක්‍රමානුකූලව මූල්‍යාංශයේ රජයේ ශක්තිය තියාගන්න. අනික් ව්‍යාපාර සඳහා එදිනෙදා දේශපාලන පත්වීම අධ්‍යක්ෂක මණ්ඩලය නොකරන විදිහට අපි IMS සංවිධාන එක්ක එකඟ වෙලා තියෙනවා අලුත් නීති කීපයක් ඉදිරිපත් කරන්න. කොහොමද මේ අවුරුද්දේ රජයේ සේවකයන් රුපියල් 10,000ක දීමනාවක් දී. එන අවුරුද්ද දිහා බලලා රජයේ අංශයේ වැටු විෂමතා විසඳන්න කියලා හැම ක්ෂේත්‍රයේම කොමිටියක් පත් කරන්න අපි තීරණය කළා තියෙනවා. ඒ කොමිටියේ වාර්තාව ඊළඟ මාස කීපේ ලැබලා දෙන්න කියලා. දැන් ඒ කොමිටියට සුදුසු අය අපි තෝරාගෙන යන්නේ එකපත් කරලා ගෙනියන්න. මේක අමාරු ගමන. සාමාන්‍ය ජවට දැන් වැඩියෙන්ම වැදුනේ. වෙන කාටවත් නෙමෙයි. ඒත් ඒ වගේම අපි ගොඩ එන්න තියෙනවා. අපි එකට මේ ගමන යන්න තියෙනවා.